I'm <laughs> sorry. මන්තා චක්කවාලි සු අත්‍රගච්චන්තුදීබතා සද්ධම්මං මනිරාජස සුනන්තු සග්ගමක්කද දම්ම සබනකාලු අයංබධන්තා දම්ම සවනකාලු අයංබදංතා දම්ම සබනකාලු අයංබදන්තා නමෝතස්සේ භගවතු අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවතු අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස් භගවතෝ අරහතෝ සම් සම්බුද්ධස්ස සද්ධ බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි ප්‍රඥානාලිකාව තුලින් ලෝකය පුරහා විසිරුවා හරින ධර්මදේශනා රාශ්්‍ය අතරින් තවත් එෙක් ධර්මදේශනයක් ධර්මදාානමයක් පින්කමක් හැටියට සිද්ධ කරලා බලාපොරොත්වෙනවා පරලෝ සැපත් දෙ පර්ශයේම මෞව්පියන් සහ සහෝදර සහෝදරියන්ට මෙම උතුම් ධර්මදානින් ජනිත වන්නා උපුුණ්‍යකුසල් අනුමෝදන් වී. බවගහමී සසර කෙලවර උතුම් නිර්වාණසුවය ශක්ෂාත්වයවා. සුජීවත්ව සිටින දායකත්වය දැරු අයට සහ ඔවන්ගේ පවල්ලොල සිරු දෙනට නිදුක් නිරෝගී චිරචීවනය සැලසේවා. දැනට අසනීප සිටින. ජයා නිර්මාණි වැල් දියනයටට ඉක්මන් සුවය ලැබේවා ලංකාවාසී ලෝකවාසේ ශියලම ජනතාවට ධර්මඥානය පහලවීමට මමුතුම් ධර්ම දානමය කුසලය හේතු වේවා. ගෞරමනිය දේශකයණන් වහන්සේට සබුද ශාසනය තිරශතිය උදෙස්. සඳහා සහපුහුදුන් ජනතාව සසල දුකින් මුදවාගනු පිණිස සක්තිය ධෛරය නිදුක් නෙරෝගී පවසා චිරචීවනය සැලසේවා. කිය ප්‍රාර්ථනාවන්නටු කරගැනීම පිණිස්ස පින්බරදායකත්වය ධර්මදේශනය ප්‍රඥානාලි කාවතුලින් විකාශනය කිරීම සදහස දැහැති දායකත්වයේ ද නොලබැන්නේ අංක හැත්තහයෙන් එක පළවැනි පටුමඟ ලේ ප්‍රසට් අත්තිඩිය දෙෙහිවල පදිංචි පියසේන වැල්ලක්කගේ මහතා සහ ගීතා අමරස්සේ කර මහත්මිය සහ හරන්සිචාමරවැල්ලක්ක රචික අංචන වැල්ලක්ක චරියා නිර්මාණිවැල්ලක්ක දම්සරා වැල්ලක්ක දේවිකාවැල්ලක්ක යන දරුවන් සහමුණුුරු බුරු විසින් පින් කමේදායකත්වය මාතෘකාවක් ලැබිල තියෙනවා සෝතාපන්න පලයට පත්වියක හැකි ප්‍රායෝගික මාර්ගය කුමත්්‍ය ඒවගේම සෝවාන් පලලාබී අයෙකුට තමා සෝවාන් පලයට පත්විය ඇති බව දැනගත හැක්කේ කෙසිේද ප්‍රශ්න දෙකක් මාතෘකා වශයන වලතිීනෝ සෝතාපන්න පලයට පත්විය හැකි ප්‍රායෝගික මාර්ගය කුමත්ද. සෝවාන් පලලාබී අයෙකුට තමා සෝවාන් පලයට පත්ව ඇති බව දැනගත හැකේ කෙසිද. සෝතාපන්න පලයට පත්වීමම බවහතකට සීමමාකරගෙන දුක්ටික පළමෝරට නිවන් දකිනවා. නිර්වාණය අරමුණු වෙනවා පලවෙනි සෝතාපන්න මාර්ගීදී චුල්ල කියැනෙ හිමිහිට සෝත කියනෙ සැඩ පහර ආපන්න කියනෙ බැස්ස. හිමිහිට නිවැරදි මගට බැස්ස නිවැරදි මාර්ගය එආර්ය ෂස්ටාංගික මාර්ගේ මේග පලවෙනි ප්‍රශ්නය සෝතාපන්න පලයට පත්වේ හැකි ප්‍රායෝගික මාර්ගය එදිනිද ප්‍රායෝගික ජීවිතේදී මේ මාර්ගය අනුගමනය කරන්න පුළුවන්. එකොහමද අපි දන්නවා අපි හොඳට අහලත් තියෙනවා සෝතාපන්න පලයට පත්වෙන කෙනෙක්කුට එසඳ අංග හතරක් තිනවා. එ අංග හතර ප්‍රායෝගික ජීවිතයේදී අනුගමනය කළ යුතු වෙනවා. එංග හතර තමයි සත්පුරු ශාශ්‍රය සද්ධර්ම ශ්‍රවනය ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය හා යෝනිස්සෝ මනසිකාරය. මේ සෝතාපත්ති අංග හතරයි සතාගතයන් වහන්සේ දේශනා කරන්න මේ අංග හතර ප්‍රායෝගික ජීවිතයක්ත් එක්ක සම්බන්ධ කරගඩ ඕනි. සම්බන්ධ කරගත්තොත් එයා නියතවස්්‍යයෙන්ම සෝවාන් පලයට පත්වෙනවා. තර පලයට පත්විය හැකි ප්‍රායෝගික මාර්ගය. එනම් පලවිනි කාරණය සත්පුරුශාශ්‍රය තර සත්පුරුෂය කවු්ද සත්පුරුෂය කෞද කියන එක අපි අප බුද්ධියෙන් නුවනින් අප තේරු ගත යුතු වෙනවා. සත්පුෘෂය කවුද සත්පුරුෂයා අරියකාන්ත සීලයෙන් යුක්තයි සත්පුරුෂය අරියකිවේ ඉතාමත්ම උසුම් ශ්‍රේෂ්ට කාන්ත කියන ලස්සන සීලේ කියන සංවරභව උතුම් ශ්‍රේෂ්ඨ ලස්සන සංවර භවක්තියනවා එක හදාගැන්ටනි එතමයි සත්පුරෂයලඟ සත්පුෘෂය ලඟග එක තියන අරියකාන්ත සීලය තරේ තමයි පංචසීලය පංච සීලය නොකැඩී නොසදී පවත්තන යම් පුච්චරය ඇත්නම් ය සත්පුෘෂක් යකඩන්න මොන හේතුවක් නෙ සාවත් මොන කාරණයක් නෙ සාවත් මේ පංචසීලය කඩන්නේ බිඳින්නේ එක බිඳගන්නේ ඒට එයා ලැච්චයිඒටයා බයයි ය පිිබ පන්සි එ එක නිවැරදිව ආරක්‍ෂා කරන කෙනෙනං එපුyasa asriට ganඩ kara එ හිම් පවtu එග නිවපුමsi එක හරිගෙදරන්න අනිතස පුන රන්න දෙයන්න අයිංවෙන්ඩ වෙනවා. මකද පලවෙනිියන්ගේවත් සම්පූර්ණ නොකර ප්‍රයෝගික ජීවිතයේදී ස්වාන් පලේ් පත්තිය හැකේතොට ප්‍රායෝගික මාර්ගය තට අනුගමනය කරන්න බන් ගෙදර ඉන්නවනං හොරකම් කරනාය ලාමක සේවනයන් කරනාය බොරු කියනාය කේලාම් කියන අය මත්පැන් මත්‍රව්‍ය පාවිච්චි කරණ අය සත ාතනය කරන අයනි වසේ ඉන්නවනං කරන්න දැන්න අයින්ුවෙන්ඩ වෙන මොකද අපට අවශ්‍ය කරන්නේ දුකෙන් මිදෙන්ඩ තර ස්වාන් පලයට පත්වෙනව කියන්නේ අනන්ත අප්‍රමාණ කාලයක් ඉදිරි අනාගතයේ විඳින්ඩ තිබ දු බව හතකට විතරක් සීමා කරගන්නවා. උපරිම හතකට ඉට වඩ අඩුවුත් අවසන් කරන්න පුළුවන් අවසන් කරගණඩනං අපි පලමිණී අන්ගේ සම්පූර්ණ කරගඩ වෙන එතමයි අසත්පුරෂාශරය එන අසත් පුරෂය අයිංගෙන්ඩෝන මොකද ගෙදරන්නේ අසත් පුරෂය නං තමන් සත්පුරෂයෙක් වුණනාට වැඩක් වෙන්නේ ඔබ දෙ අලත් එක් සුරු කරන්නඕන ලත් එක්ක සාකච්ඡා කරන්න ඕන එලෙ එක කතා කරන්න ඕනේ ඇලත් එක ගනු දෙෙනු කරන්න ඕනේ එලත් එක්ක වචන හුවමාරු කරගණ්ඩඕ. තමන් නොදැනුවත්තම තමන්ට නොතේරීම තමන් වැටෙනවා ඒ ගොඩට අසත් පුරෘෂයන්ගේ ආශ්‍රයඒ ගොඩට වැටෙනවා එන එයාලගෙන් අයින් වෙන්ඩෝ කරන්න ගැන්නේ හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනව හදාගන්ඩ පුළුවන්නම් හදාගන්ඩ එය එලා ඒකට සථගතයන් වහන්සේ අනුගමනය කරපු ක්‍රමයම අපිටත් අනුගමනය කරන්න වෙනවා ඒතමයි තුංවරක් කියන බුදුරජාණන් වහන්සේ ඕනම කෙනෙක්කුට දේශනා කරේ තුන්වර අතන අතරවැනි පාර කියන්නේ. එකවොත් එයාගේ හිස කෑලි හතකට පුපුරණෝ. මකද දේනිසා එහනම් දපටත් ඒක්‍රම අපට අපිහෙම කරන්න හැ හැබැයි අපට පුළුවන්නං එකවරක්කෝ දෙවරක්කො තුවරක් ඒශ්‍රභාාවයන් ඒවේ ආදී නවය ඒවේ. තියන ඒ කටයුතු සිද්ධ කිරීම නිසාෙන තමන්ට වෙන පාඩුව එවගේ තමන් නිරයට වැටෙන හැටි තමන් විඳන ද ඒ අකුසල ධර්මයන් තුළඒව ආදීනවේ කියල දීල යාලම හදාගණ්ඩ පුළුවන් ඉතින් ගැටලුවක් නැහැ එම නැත්තං තම එක පාරක්කෝ දෙපාරක් තුම් පාරක්කයන්ට අන්නනත්තං ංගල නිකයි එතා හොඳමද එතොර සත්පුරෘෂයගාවට නිකම්ම වැටනවා ත්පුරු සල්ලට නිකම්ම වැටෙනවා අසත්පුරුෂයන්ගේ අයිං වෙනවා කියන්නේ වැටන්නේ සත්පුර ශාශ්‍රයට එන සත්පුර ශාශ්‍රය ප්‍රායෝගික ජීවිතයේදී පළවෙනි අංගේය හොඳට නුවනින් බුද්ධියයෙන් කල්පනා කරලා එලායිකර ප්‍රාණගාතය ආදීනවය කියලදෙන්ට හොරකමේ අදත්තාදානය ආදීනවේ කියලදට වැරදි කාම සේවනයන්ගේ ආදීනවේ කියලදෙන්ට බොරුකීමේ කේලාම් කීමේ ආදීනවක්ියන්ට මත් පැන් මත්‍රව්‍යවල ආදීනවකියන්ට එක පාරයි දෙපාරයි තුම් පාරයි කිව්වාහන්නඇත්තා එච්චර එතනින් ඉවරයි වන කරන්න දෙන්නේ මොකද එයා නිසා තමන්ගේ ජීවිතය අනතුරට පත්කරගන්නක අඥානකමක් ඇයි එයා යන ද්‍යාපිමකොටදයන් එයා නිරයට යන මාර්ගය හදා ගන්න ඕන අපිට ඒවාශරය කොල අපටත්තේ මාගගේ ගිහි අපි නිරේටනය නිසායින් කර අයිකාඩන කරන්න දයන්නේ කවුරුනත් කරන්න දයන්නේ. පවුල කෙනෙකුනත් කරඩ දෙන්නේ. ම අපි ධන්න මේ ධර්මය දැන් හොඳට තේරුන්ගත්ත අය වබෝදධ කරගත්තාය වටහාගත්ත අය මම කියල කෙනෙකුත් නෑ මගේ කිය කෙනෙකුත් නෑ. එනම් මට මගේ කියල කෙනෙකුත් නැත්තං මම කියලෙන නැති බවදැන් හොඳට දන්න අපි සියලු දෙනාම කර්මාණුරූපවමිස්කන්දධාතු ආයත්තන සකස්සලා තියෙන්නේ කර්මානුරූපවයි. ඒ කර්මාණුරූපව පවතිනව ක්‍රාත්ම කැවෙනවා ඒව කර්මාණුරූප අවසන් වෙන ඒ තව කෙනෙන්නේ සබංකර්ම කරගෙන මංමොකටද නිරේයන් එහෙම නිවැරණ දිතකොට හොඳ ඥානයක් තියෙන පුච්චලයයි කරන කරන්න දැන්නේ. තර නිරන්තරයෙන් වැටෙනව සත්පුරු ශාශ්‍රයට කන ප්‍රායෝගික ජීවිතයේ පලවෙනි අංගිය එනම් හදාගැන්න දෙවනි අංගිය සද්ධර්ම ශ්‍රමණය සද්ධර්මය ශ්‍රවණය කරන සද්ධර්මයනං පාපෙන් වලකිනෝ කුසලේ යොදෝනෝ අකුසලයෙන් වලකිනව නීවරන බැහැර කරනවා ඒ සඳහා බන කියනවන නිවන් මග විවෘත්ත කරනවා නම් නිවන් මග පෙන්නවනං නිවනට බණ කියනවනං එබන අහන් සද්ධර්මය නිවනට දුක්කලින් ිද ජාතියෙන් මිදෙන්ඩ ජරාවෙන් මිදෙන්ඩ ව්‍යාදයේ මිදෙන්න්ඩ මරණයෙන් ශෝකයෙන් කනගාටුවෙන් දුක්ක දෝමනස්්‍යයන්ගෙන් මිදෙන්ඩ යම්තැනක බණ කියනවනක් එව එහෙනවන ඒවශ්‍රමණය කරන්න සද්ධර්මශ්‍රවනය එක සද්ධර්මයයිඒ තතාගතයන් වහන්සේ අනුදැන වදාළ ධර්මයයි බුදුරජාණන් වහන්සේ දේශනා කළෙත් ආමිස්ෂට දායාද වෙන්න එපා ධර්මයට දායාදවෙන්න මලින්පුදනාය මාපු දන්න ැකිවා පිළිවෙති ඉම්පුදනා මාපුදන එහනම් පිළිවෙත ො එනම් පිළිවෙත කියල දෙෙනවනම් සීලය සමාදිහා ප්‍රඥාකයෙන් අර්ෂ්ඨාංගික මාර්ගි ලෝකොත්තර පැත්තෙන් බෙදල දක්වනවනම් විවෘර්ත කරන වනම් පැහදිලි කරනවන ධර්මය ශ්‍රවණය කරන්න එ සත්ධර්මය සදධර්මය ශ්‍රවනය කර ධර්මාන උද්ධර්ම ප්‍රතිපත්තිය ර ධර්මාණු ධර්ම ප්‍රතිපත්තිය නං තොරර අරියකාන්ත සීලෙන්ය නිරන්තනය යුක්ත වෙන මොකද සත්පුරු ශ්‍රය නිසා.ත ස සත්පුරුෂය තමයි අරියකාන්ත සීලෙන් යුක්ත පුච්චරය තොර යා ඇසුරු කරනකොට එත් නියත වශයෙන්ම සිල්ලුවත් පුචරයක් වෙන. තොර ධර්මාණු ධර්ම ප්‍රතිපත්තිය පිළිවෙතටයා නිවැරදිෝ බැහල තියෙන සීලයක පීටලතියෙන පට පස්සේක උපකාර කරගෙන සමාධයක්ක් වඩන එක ග්‍රතාවයක් සිතේ තැන්පත් බවක් නීවරණ යටපත් කිරීමක් අකුසලෙන් බැහැරවීමක් සතිය හා යෝනිසෝ මනසිකාරි එවා මනාවඒ සතිය හා යෝනිසෝ මනසිකාරි උපකාර කරගින් නිවැරද්දිව අකුසල් නීවරණ එකලෙස් යටපත් කරන්න එ වයිංකරන්නේ වයිවත් කරන්නවෙරවඩනව මහන්සිගන්න උනන් දුවෙන. එම ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. සමාිය ඒතුළින් ඇති කර ගන්න ප්‍රඥාව එ ප්‍රඥාව විදර්ශන ප්‍රඥාවයි. විදර්ශන ප්‍රඥාවනං සබබේ සංකාර අනිච්ච සබබේ සංකාර දුක්කා සබබේ සංකාර අනත්තා. මෙන මේ ආකාරෙන් නිවැරදිවම දකිනෝ. ොරේ ප්‍රඥාව තොර සීල සමාධී ප්‍රඥා කියන නිරදදි පිළිවෙත්තේ නිරෙදිව පහිටනවා ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය යෝනිෂව මනසිකාරය. මේ ප්‍රායෝගික ජීවිතයේදී මේ කරුණුහත්තර අපි පුරදු කරන්න ඕනනි. එදින ද ජීවිතයේ දී මේ කරුණුහතර පුරදු කරන්න ඕනි. තොර යනි්ෂෝ මනසිකාරය. ම මනානුවන නම් තොර සතක් රන්න තෙක් සිතක් හල න ං අයින් කරන්න. විර්කගේ වෙනවට ක් ම විතර්ග පರාණගාತ සිತವಿල්ල කාව නයසිිත යිං කරන්න. ಹರ ම ට සිತ ವಿල්್ ව ನಯ ಿ ර න. ತ නි ಮනಸ කාಾರ. ೋනිಿ පදදින ತැන ಸෝනසි කාරි. ටගන්න තැනම සිත තියෙන. ත ಸත පහල වෙන තැනම සිතු යිං කරගන්න. හටගත්ත තැනම යිං කරන. ලාමක ේವන කරන්න සි ನಯ ර න්න ಮ ಸಿ කාර. මනානුවන තියන තන පහිටල. තොර නිවැරදිෝ පිහිටලා තියෙන. සම්මා සති්‍යයක්්‍යය තැන තියෙන නිවැරදි සිියත්තියෙන. බොරුවක් කියන්න කේලමක් කියයන්ඩ සිතුවිල්ල කියන කොටම සිතු විල්ලායිං කරගන්න. ඒන සිතුවිල්ල තමයි යෝ එකැන උපදිනෝ. යනි කියන උපදිනවා ොර සෝමාන සිකාරරි ඒ හටගන්න තැනම සිත තියෙන. නෑමං කියන්නේ බොරුවක් නෑමං කියන්න කියේලම ර නයෙන් සි තායින් කරගාන්න. අයි කරන්න යොනිස මනසිකාරයේ හට ගන්න තැනම සිත තිබ්බ. මත් පැන් මද්‍රව පාවිච්චි කරන්න සිතක් පහලවෙච්ච තැනම සිත යිංකරගන්න. සන සෙලාමෙන්න්නේ සිතක් තොර සිත ඒසිත සනයෙන් ඒ සිතෙන් ඉවත්වයවා අයිං කරගන්න. එකැන හටගන්න තැනම දැක්ක දකලායින් කරගත්ත එතම යෝනිෂව මනසිකාරය. තොර මනානුවන ගොරයා නියත වස්සේෙන් කකුසලෙන් වලන. වගේ තමයි නීවරණයක් නං ඉන්න නීවරණයක් එන බව සනයෙන් දැනගණ්ඩෝ කාමච්චන් දෙයක් නම් දැන් එනම් මගේ සිත තුළ කාමච්චන් දෙයක් තිය එකන වස්තුූන් නොලට යම් කැමැත්ත බාහිර වස්තුූන් වලට යම් කැමැත්තක් යම් ඇල්මක් යමසාාවක් එම් සිත තුළ තියෙනවද දැන් මොකද සිත පවතින්නේ යම් අරමුණක අමහ අරමුණක තමයි සෑම වෙලාවකම සිත පවතින්නේ. එනන්ගේ අරමුණේ සිත පවතින්නකොට ඒ අරමුණ මොකදද කියලා නුවනින් දැනගන්න ඕන දකගන්න ඕනේ. ඒ අරුණේ දොරදා යෝනිසෝ මන සිකාරයකය. තො හෙනම් කාමච්චන් දෙයක් නම් තියෙන්නේ දැම්මගේ සිත තුළ කාමච්ඡන්දයක් තියවා. දැම්මගේ සිත තුළ කාමච්චන් දෙයක් නැත්තන් දැම්මගේ සිත තුළ කාමච්චන් දෙයන්නේ. අන්න දොට? ඒ හටගන්න සනයෙන්ම එක දැන ගන්නවා සීෙන් හා සීයෙන් ඉන්නෝඕනි මොකද නූපන් කාමච්චන්දයකායනෝ ඒන්නේ මේ ඉන්ද්‍රියන් විවෘර්තයි දොරවල් ඇල්ලානතින් එද ඇරලාතියන දොරවල් වලින් ඇතුල්ලනවා අරමුණු තො රැසි ඇතුල්ලන රූපරම්මන කනින් ඇතුලනෝ සබ්දධරම්මන නාස්සේ නැති දවාරීෙන් ඇතුල්ලෙනනවා ගන්ධාරම්මන ගාන වාාරෙන් ජිවත් දවාරෙන් ඇතුල්ලෙනවා රසාරම්මන කා අදවාරීෙන් ඇතුල්ලෙනවා පොට්ට බරම්මණ මනෝ ද්වාරීෙන් ඇතුල්ලෙනවා දම්මාරම්මන එතමට ඇතුල්ලෙනකොට එන්න කාමච්චන්දයදද ව්‍යාපාදයක් යදි වශයෙන් ශනයෙන් දැනගණ්ඩෝනි. එඇතුම හටගන්න තැනම සිත පවෞත්වනව කිය යනි මනසිකාරය. රචුල්ල ෝතාපන්න වෙන්න නම් අනිවාර්ණයෙන් යොනිෂෝ මනසිකාරය ඕනමයි මේ අංගහත්තර ප්‍රායෝගික ජීවිතයේදී නිරන්තනය පුහුණු කරන්න ඕන පුරදු වෙන්න ඕන. සත්පුරසාශරය සද්ධර්මය ශ්‍රවනය ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය සීර සමාධී ප්‍රඥාව තමයි ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය තුො යෝනිසෝ මනසිකාරය මනානුවන තර ව්‍යාපාදයක් නන්තියන්නේ දැම්ම ගේ සිතේ සිතුවිල්ලක් පවතින ක්‍රාත්මක වෙනවා. ඇතිවවී ඇතිවෙවී යන රහා සිතුවිල්ලලා. තොර තමගේ අවස්ථාවම දැනගන්න ඕනේ දැකගන්න්ඩෝඕනේ. තරහා සිතුවිල්ල. එන දැන්මගේ සිතේ තරහ සිතුවිල්ලක් නැත්තත් දැන්මගේ සිත තුළල තරහා සිතුවිල්ලක් නෑ කියල දැනගන්න ඕනේ දැකගන්නඕ. තොට යෝනි සමන සිකාය. හටගන්න තැනම. දොට එහෙනම්. රහා සිතුවිල්ල වෙනුවට තියන්නේෙ අව්‍යාපාද සිතුවිල්ල ව්‍යාපාද සිතුවිල්ල වෙනුවට අ්‍යාපාද මෛත්‍රී සගත තොට යොනිසෝ මනසිකාරය මනානුවනින් තොට තමන් දැනගන්න වා දැන් තරහ සිතක් දෙන්නේ. දැන් තියෙන මෛත්‍රී සාගත සිත. මෛත්‍රී සාගත සිතකුයි දැන් තියෙන්නේ තොරේකව උපදිනොකොටම එකක් දැනගන්නවා දෙකගන්න. හැබැයි නූපන් ව්‍යාපාදයක්යම් වෙලාව කියෙන? නඋපන් ව්‍යාපාදයක් යැම් වෙලාව කියනවා. තුරඒ එකත් දැනගන්න ෝන එකත් දැකගන්නුවනි. ද යොනි සමනසිකාරයෙන් කරන්න. එ උපන් ව්‍යාපාදත් පුළුවන්තරම් ඉක්මනින් අයින් කරන්න නොනිවත් කරන්නඕන. යෝනි ශ්‍රමනසිකාරය මන අනුවනි. තිීන මිද්‍යක් නම් තියනෙ අලසකමක් අමෙරිකමක් නිධමතගතියක් න තියන්නේ දැන් අලසමක් කමැලිකමක් නිදිමතගතියක් තියෙන්න්නේ කියලා දැනගන්න ඕනි දැකගන්න ඕනිඒ දැනගන්න දැකගන්න පුළුවන් වෙන්න යෝනිසමන සිකාරය. දැන් තියන මිද්‍යක් නැත්තං. ද මේ අවස්ථාවේ තිීන මිද්‍යයක් නෑ කියලා දැනගන්නේ දැකගන්න යෝනිශමන සිකාරය එං හැබැයි නූපන් තිීන මිද්‍යයක් කැම්බිලාව කේනවා ඒකත් අවස්ථාවම දැගන්න ඕනේ අවස්ථාාවම දැක ගන්න ඕ. උපන් තීන මද්‍යය ්‍රහිණ කරන්න ඕන. එකත් කරන්න ඕනි සමනෂ්කාරෙන් මන නුවන. තර මේ සෝතා පත්ති අංග එනං එදිනෙදා ප්‍රායෝගික ජීවිතේදී. එතරේ ප්‍රහිනව තීන මිද්‍යය මතු නූපදින බවත් තමන්ට දැනගන්නත් පුළුවන් දැකගන්න පු. උදද න මේ අවස් ාව සිත තු ති උද ච්ේක න වික්ෂිප් ච් විසිර සිත. විසුරුත් සිතක්නං දැන්ම අවස්ථාවේ පවතින්නේ වර්තමානයේ මේ මොහොත්තේ විසුරුුණු සිතක්නම් පවතින්නේ අනි දැම්ම මේේ මොහත මගේ සිත වික්ෂිප්ත වෙලාතින්නේ විශර ලාත. විසුරුණු සිතක්. කෙලා අවස්ථායම දැනගන්න ඕනි දෙැකගන්න ඕනේ. දැ නො විසරුණු සිතක් එනම් නොවිසුරුණු විසුරුන් නැති සමාධිගත සිතක්නම් දැන් මගේ සිත සමාධී. තැන්පත් සිතක්නම් තැන් පත් සිතක් කියලා දැනගන්න ඕනි දෙැකගන්න. ඇබැයි ආයකොයි වෙලා විහැරි එන වික්ෂිප්ත වෙන සිතා. විසිරෙන සිතා. ඒකත් අවස්ථාවේ දැනගන්න ඕනේ අවස්ථාව දැක ගන්න ඕනේ. ඒ විසුරුුණ සිතා එ නැවත සමාධිගත කරන්න ඕනේ. මෙන මේ ආකාරෙන් යෝනිස මනසිකාරය උපකාර කරගෙන මේ කාමච්ඡන්ද ව්‍යාපාද තිීනමිද් උදච් කකුක්කුච්ච විචිකිච්ච. විජිකිච්චා කියනෙ සැ අවිශ්වාසය විමතිය. එනත් සැකයක් නම් තියෙන්නේ. ීමම හොති මගේ ශිතතුළ ය වීමමතියක් තිීන සැකයක් තියන විචිකිච්චාවක් තියනවා. එකත් අවස්ථාවේ දැනගන්න ඕනේ දැකගන්නඕනි. විචිකිච්චාවක් නැත්ත එනම් විචිකිිච්චාවක් නෑ කියන එක දැනගන්නෝ දැකගන්ටන. මෙන මෙ ආකාරරිෙන් යොනි සොමනසිිකාරය තර ලෝබයක් නතින ලෝබයක් තියෙන්න්නේෙර දැනගන්න ඕනි දෙක ගන්න. ෝහයක් ම් තිෙනෙ මොහයක් තියනෙ මුලා වෙලා ඉන්න තාම මට තාම සම්මාධිට්ටියයට එට බැරි වුුණ. තාම මං අරමුණේ මුලා වෙන. මට රූපය තාම පැහැදිලි නෑ මට සබ්දය හරියටම පැහැදිලි නෑ. මේ සබ්දය සතර මහ දාතුන් කියලා හඳුන්න්නන්නේ නමුත් මටඒක පැහැදිලි නෑ. තරේ මෝහයයි මේ ගන්දය සතරමහ ධාතු හැටියටයි විස්තර වෙන්නේ නමුත් මට එක තාම පැහැදිලි නෑ එකකට මෝහයයි එතන තියන්නේ මහය යුක්ත බව තමන් දැනගන්න ඕනේ දැකගන්න ඕනේ. තොට රස්ය බෞද්ධ දර්ශනය තුළ පැහැදිරි කරන්නේ සතරමහා දහතුන්ගේ ක්‍රියාවක් හැටියට නමුත් මට තාමයක පැහැදිරි නෑ හරියට එහනම් මෝහොය තුළ මගේ සිතතාම. තර පොට්ටබබය පහස්ස සතරමහා ධාතුන්ගේ ක්‍රියාවක් හැටියට තමයි බුදු දහම පෙන්නලදී නමුත් මටතාමක පැහැදිරිි නෑ. තියහෙන තාම මගේ සිත මෝහොය මුලාවෙතියෙන් ො ට්ටිය යෙන්නේ තොර දිිට්ටියය නම් මගේ සිතතියන්නේ දිට්ටිය කියන්නේ වැරදි දෙැකම්. මම කියල ගන්න එක වැරදිී. තොර එෙනම් මගේ සිතතුළ මම තාම මමත් එයනම් තියෙන්නේෙ මට මම කියන හැඟීම තියෙන මන මම කියන සිතුවිල්ල තව දුරටත් මගේ සිතට නැවත නැවත එනෙනවනම් මම තාම දිට්ටියක ඉන්නේ. මගේ කියන සිතුවිල්ල මට නැවත නැවත එනවද තවමත් තියෙනවද මගේ කියන හැඟීම නම් රදි සිිතුවිල්ලක තියෙන්නේෙ මගේ වැරදි දිට්්‍යිය දිිට්ටියක මගේ සිත තියන්නේ ත්‍ර මට අයිති කියලා තාම එනවනම් සිතට සිතුවිලි ඒ දිිට්්‍යියා එක වැරදි සිිතුවිල්ලා ඇටියට තමයි බුදු දහම පෙන්නලදෙන් තවට එහෙනම් ඒක මෝහොයයි එනම් මෝහොය තුළයි මගේ සිතතාමතියෙන් කියලා අන්න ඒ ආකාරෙන් ඒ අවස්ථාවේ පවතින්නාව එ සභාාවයන් ඒ අවස්ථාවේ දැනගන්න ඕනේ දැකගණ්ඩෝඕන කිය නිකා අන්න ආකාරණයෙන් පවත්තනවන අනිත්කාරණය තමයිති හේතු පල මොකද බුදුදහම පෙන්නල දෙන්නේ වර්තමානයේ මේ මොහොත්ත මේ ලෝකය තුල සිද්ධ වෙන සිද්ධාන්තය මොකදද කියන කාරණයයි බුදුදහම පෙන්නල දෙන්නේ. වර්තමානය මේ මොහොති ලෝකයේ මොකදද සිද්ධවෙන්නේ. කියන කාරණයයි පෙන්නල දෙන්න. අපි ඒ තථගතයන් වහන්සේ පෙන්නන්නේ හේතු පල ධර්මයක් හැටියට හේතුන්ගේ සකස්සන ධර්මයක් හැටියට තර ප්‍රායෝගික ජීවිතයේදී අපට හොඳට පරීක්ෂණය තුළින් තහවුරු කරගණඩ පුළුවන් අවබෝධ කරගඩ පුළුවන් ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිසත්ව නි්චීව යන සත්්‍යෙක් නැහැ ජීවෙක් නෑ කියන කාරණය සත්්‍යයෙක් නැත්තං ජීවයෙක් නැත්තං කෙනෙක් නැත්තං පුච්චරයෙක් නැත්තං මොකදද සිද්ධ වෙන්නේ කියන එක අපි නුවනින් හොයන් දෝනි තර නුවින් හයන කොට අපට දර්ශනය වෙන්නේ හේතුඵල එක කොහොමද මේ ප්‍රායෝගික ජීවිතයේදී එක අපට ප්‍රත්්‍යක්ෂ වෙන්න එක සහතික කරගන්න දැන් බුදුරජාන් වහන්ස පෙන්නන්නේ නිසත්ව සතයෙක් නෑ ීව චීවෙ හේතු පල එනං අපි හොයන් නෝනේ ඇස ගැන හොය න ඇසට හේතු හොයන්න ඕොන මද බුදුරජාණන් වහන්ස දේශනා කරන්නේ සත්්‍යෙක් නෑ පු්චරෙක් නෑ කියන කාරණ නංනම් ඇසක් තියන ඇසට හේතු හොයන්න ඕොනඇතුට හේතු මමටහම්බේනවා ඇස සකස්සෙන්නේ ධර්මතා හතරක ක්‍රියාකාරිත්තය කියන එක යන සතරමහා දධාතුන්ගේ ක්‍රියාවක් කියන එක. එතම ඇස්ස කියන ඔය ධර්මතාවය ස්වභාව සත්‍යය සභාවයකයි තරදැ අප්‍රායෝගික් ජීවිතේදී ඒ හේතු පලදහම අවබෝධ කරගන්නන එන ඇසේ හේතු දකින්නෝන වර්තමානය ඇස මොන හේතුවන්ගේද ක්‍රාත්මක වෙන් ත බුදුරජාණන් වස දේශනා කරන ඒඒ ච්චරකාලයක් පවතින්නේ බොහොම කෙටි කාලයක් පවතින්නේ චිතක්ෂණ දාාතක වගේ තාමත්ම කෙටි කාලයක් තමයි යොග පැවැත්ම තියෙන්නේ මෙන මේ ධර්මතා හතරක් නිසා පවතිනව කියන කාරණය පෙන්නල දෙනවා එ තමයි කම්ම චිත්ත ඉර්තුආහර කියන ධර්මතා හතරය හතර නිසා පවතින්නේ දඒ අපී ඒ එදින එදා ප්‍රායුග ජීවිතයේ දඒ අපි තේරුම් ගණ්ඩෝනේ හොඳට හොයලා බල්ල විමසලා අප තේරුම් ගණ්ඩෝේ ඒ ධර්මතා හතරක් ප්‍රත්්‍යය වීමෙන් සතර මහදාහතුන්ගේ ක්‍රියාවක් කියන එකයි ඇස ගැන බුදු දහම පෙන්නල දෙන්නේ බෞද්දර්ශනය පෙන්නන්නේ. ඒවාගේ ඇසට ගෝචර වෙන්න ඇසත් එක් එක සම්බන්ධ වෙන්නේ මොනාද කියන කාරණ අපි තේරුම් ග්ඩෝනි එතමයි රූප ඇස්ස හා රූප දෙක එක්වීම නිසා මොකදද වෙන්නේ කියන කාරණයක් අපි තේරුම්ගන්න ඕනේ මොද බුදුදහම ඉදිරිපත් කරන න්‍යාය අපේ මනස්සට ඇතුළල් කරගන්නන්නම් බුදුද්ධහම ඉදිරිපට් කරන න්‍යාය මයි හේතු පල. ඒකා අපිට සහතික කරගඩ පුළුවන් දොට ඇසට හේතු වෙන්නේ අර ධර්මතා හතර කම්ම ්චිත්ත ඉර්තු ආර කියනෙ ප්‍රවෘත්තියදී වර්තමානය මෙ මොහොතේදී. ඒකට ගෝචර වෙන්න බාහිර රූප ඇසට සම්බන්ධ වෙන්නේ.ඒ දෙක නිසා හටගන්නව සිතක්. තොර අප එච්චර පරට ගැඹුරට යන්නේ නැතුව ඒ එදිනිදා ප්‍රායෝගික ජීවිතයේදී හේතු පලධර්මය අවබෝධ කරගන්න පුළුවන්. මොකද ඇස්සයි රූප්පයයි හේතු පලය සිත කියන කාරණය අම්කිසිි කෙනෙකොට එරුම්ගඩ පුුවන්න්නං එයට හේතු පල දර්ශනයක් තියනවා. එය නිවැරදිව දකිනවා. එදකොට එයා දකිනවා සත්්‍යෙක් නෑකන කාරණය. තොට බුදුදහම ඉදිරිපත් කරන න්‍යාය නිසත්ත කියන කාරණය යාට ප්‍ර්‍යක්ෂ වෙන සහතික වෙනවා අර ඇස කියන ධර්මතාවය අවබෝධ කළ හම බාහිර රූපය පිළිබඳ අවබෝධ කරහම ඒ දෙක නිසා හැදෙන සිත දැක්කහම. දොන යාගේ ඒ අවස්ථායිදම යාගේ මනස්සි තිබනානං යම් මෙච්චර කාලයක් පැවතුනානං යම් වැරදි සිතුවිල්ලක් මම කියන එම නතන් සත්‍යෙ එක් කියනමන ජීවේ කියන න කෙනෙක් කියනඒ සිතුවිල්ල මේ ධර්මතා තුනක් ක්‍රාකාරිත්වය දර්ශනය තුළ ඒගේ මනසින් අර වැරදි දිටියයින් වෙනවා එකන්නේ සත්්‍යයක් කියන දිට්ටිය අයින් වෙන. එෙහෙම ගන්න පුළන් එදිනිදා ප්‍රායෝගික ජීවිතයේ ද කොටස්තුනේ ක්‍රියාකාරිත්තය නි වැරදිව දකිින්ඩ පුළුවන්න. එතන තියෙන කොටස්තුනම් කොටස්තුන දෙකක් එකට සම්බන්ධවීම නිසා තමයි අනිත් එක හටගන්න. එතමයි සිත හට ගැනීම ඒන හේතුවෙන්නේ ඇසයි රූපය. සයිරපය කියන්නේ සත්්‍යයෙක් නෙමි ඇස කියන සත්්‍යයෙක් නෙම රූපය කියන්නේ සත්්‍යයෙක් නෙමි ඒ දෙක නිසා උපදින ත ඒ දෙකම සත්ත්‍යයෙක් නෙමේ නම් ඒ දෙකනිසා හටගන්න සිතක් සත්්‍යයෙක් වඩ බැකොමටව සත්්‍යයෙක් වෙන්නේ අන්න තවට අර නිත් සත්ව කියන බුදුදහම ඉදිරිපත් කරන නිවැරදිී ඒ සිද්ධහන්තය අපට දර්ශනය වෙනවා හරි සත්යෙක් නෑ ඔව ඇත්ත ජීවයෙක් නෑම ෙන කියන කාරණය අපට තහවුරු වෙනවා. ප්‍රතික්ෂ වෙන සහතික වෙන. ර දකින්නේ හේතු පල මෙන්න මේ හේතු පල කියන ධර්මතය අවබෝධ වෙන්ඩ මෝනෙ චුල්ල සෝතා පන්න වෙන්න. හේතුඵල කියන ධර්මතාවය නිවැරදිව අවබෝධවැඩම ඕනෙ චුල්ල සෝතා පන්න වෙන්න ප්‍රායෝගික ජීවිතේදී රා අපි බලන්න පුළුවන් නැවත අපි එකකින් ස්ථාවර වෙන්න හැ නමුත් අපට දර්ශනය වෙනවා එක ධර්මතාවයක් අරම් බැලුවත් එක කොහොමද සිද්ධ වෙන්නේ කියන එක දොටක් කණ කියන ධර්මතාවත් අපි අරම් බලනවා නාශ්‍ය දිවශරීරයේ ක්ක මාරගෙන බලන්න ඕෝනි හේතු පලානුවද සිද්ධ වෙන්නේ කිය ඒ ප්‍රායෝගික ජීවිතයේදී බලන්න පුළුවන් ඒ අර හසුවෙන් බලන්න පුුවන් ක්‍රමය තමයි දරන බාහිර සබ්ද දෙක නිසා සිතක්. ද කන කියන සත්්‍යයෙක් නෙමේ කියන කාරණය පුද්ලෙක් නෙමේ කියන කාරණය නගෙන කු තේරෙන. කන පුච්චලයක් නෙමේ සත්්‍යයෙක් නෙම. බාහිර සබ්දයත් පුච්චලයෙක් නෙමේ සත්්‍යෙක් නෙමේ කියන කාරණයත් අපට පැහැදිලි ඒදකන හද ක හමත්තේ බේ. සත්්‍යයෙක් නොවන්න පු්චලයෙක් නොවන්න කනක්කා සබ් දෙයක් එකට එකතු වීමෙන් පුච්චලයක දන්න බැෙන. එතන හැදන්නේත් යම් ක්‍රියාවක් ගොට හික හේතු පලයක් හේතුවගේ පලයක් හැටිය. අනේ යමයකොටේ දොට ප්‍රයෝගික ජීවිතයේදී එදින එදා මෙ නිස් සත්ව නිච්චීව කියන මේ වැරදි දිට්ටිය තොට සත්ත පුච්චල කියන වැරදි දිට්ටිය නිසත්ව නිච්චීව කියන නිවැරදි දර්ශනය තුළ දිට්ටි අයින් කරගන්න පුළුවන් සත්ව පුජර සඥාව අනිවාරයෙන් අයිං කරගත යුතු වෙනවා ආර අෂස්ටාංගික මාර්ගයට බහින්්ඩ ගද චුල සෝතා පන්නයි කියන්නේ ආර්ය අස්ටාංගික මාර්ගයට බහිනවා කියනෙ. රාර් අෂස්ටාංගික මාර්ගයට බහිනවා කියන්නේ සම්මාදිීටි සම්මාධිට්ි කියන්නේ නිවැරදිව දකිනවා කියන්නේ සම සංකප්පයි කියන්නේ නිවැරදිව හිතනවා කියෙ. නිරදිව කල්පනා කරනවා නිවැරදිව හිතනවා නිවැරදිව හිතනවන නිවැරදිව කල්පනා කරනවන එතන තියෙන්නේ ප්‍රඥාව සමාධිට්ටි හා සම්මාසංකප. එතකොඩ අපි බැහැලතියෙන්නේ ආර්යස්ශ්‍රාංගික මාර්ගෙට් එකයි චුල්ල සෝතා පන්න පුච්චරෙක් චු ආපන්න කියන්නේ බැස්සා චුල්ල කියන්නේ හිමින් සෝත කියන්නේ සඩ පහර එක ආර්යස්ටාංගික මාර්ගය හිමින් බැස්ස අපි සම්මාධිට්්‍යයට එන්න ඕනේ සම්මාධිට්්‍යයට එන්න නම් අර සත්්‍යය පුච්චර සඥාව සත්්‍ය සඥාව අනි වාරයෙන් මනසි අයි වෙන්නඩ ඕන. හේතු පල දර්ශනය වෙන්න මෝනේ චල්ල සොතාපන්න වෙන්න. ත නාශ්‍යය කියන්නේ පුච්චරයක් නෙමින්. අපි දන්නවා ක්‍රියාවක් විටරයි කියන කාරණය ඕන කෙනෙකුට පරීක්ෂණය තුළින් දැනගන්න පුළුවන් දැකගන්න පුළුවන් ක්‍රියාවක් කියන එක. නාසේ කියන එක පුච්චලයක් නෙමේ සත්්‍යයෙක් නෙමි. තර බාහිර ගන්ධය කියන්නේ පුච්චලයක් නෙමේ සත්්‍යයෙක් නෙමි. ත ඒ දෙක නිසා උපදින සිතක් ඇත්නම් තක සත්තයෙක් නෙමේ පුච්චලින් නෙම. ද හේතු පල හැටියට මො මේ කරුණු මේ ආකාරයට පැහැදිරිි කරන්නේ මේ එදිනදා ජීවිතයේදී වෙර සිදුවීම නිසා. නිරන්තරයෙන් ඇසට රූප සම්බන්ධ වෙනවා ඇසට රූප සම්බන්ධ වෙන කණට සබ්ද සම්බන්ධ වෙන නාස්්‍යයට ගඳ සුවඳ සම්බන්ධ වෙනවා. දිවට රස සම්බන්ධ වෙන. ශරීරයට පහස සම්බන්ධ වෙන, මනසට අරමුණ සම්බන්ධ වෙන. මේ ප්‍රායෝගික ජීවිතයේදී එදිනදා ජීවිතයේදී මිස් ඉන්ද්‍රයන්ට බාහිර අරමුණ ඇතුල්වෙලා මේ පලධර්මයන් හදන හැටි අපි නිවැරදිව දැනගන්න ඕනේ නිවැරදිව දැක ගන්නවා. එතකොට අ සත්ත පුද්ජල සංඥාව, සතෙක් කියන එක පුච්චලයෙක් කියන එක එස්ඥාවක වැරදි සඥාවක් එසඥාව අයිවඩෝන. දොට නිසත්ව නිච්චීව කියන නිවැරදි දර්ශනය මනසට අනුගත වෙනවා නුවනින් දකිරෝ. හේතු පලයි දකින්නේ. ග හේතු පල දර්ශනයක් කියන්නේ අනිවායෙන්ම චුල්ල සෝතා පන්න වෙනවා කියන කාරණය මයි හේතුඵල දර්ශනය තුළ තියෙන්. තොර දිව පිදන්න පුච්චලයෙක් නෙම යිර රසය කියන්නේ පුච්චලයකුත්මේ සත්‍යයකුත් නෙමේ සත්්‍ය පුච්චර නොවෙන ද්‍රව්‍යන් න කොටස් දිව කියන්නේ එක්තර කොටසක් තට රසේ කියන්නේ තවත් කොටස මේ දෙකේ මේ දෙකේ සම්බන්ධය නිසා හටගන්න සිත කොහොමට සත්්‍යයකන්න බේ සත්‍යය නොවන පුච්චලය නොවන කොටස් දෙක් එකට සම්බන්ධවීමෙන් සත්‍යය කදන්නබේ පුච්චරය කදන්නබ එ එතනත් පටන් ගන්නේ යම් ක්‍රියාව තමයි අර ජිවවා විඤඥාන කර ගැන රස දැන ගැනීමේ සිතා ත රස දැන ගැනීමේ සිත පලය හැටියට දකිින් දෝනේ දිවහාරස්සය හේතු හැටියට දකිින් නයි සත්‍යයක තමයි එතා පරම සත්‍යය ත හේතු හා පල තොර දකින්නේ නිවැරදි ක්‍රියාව දිනදා ප්‍රයෝගික ජීවිතයේද ත සත්යකා හරගන්නේ පුච්චරේකා හරගන්නේ කෙනෙක් හරගන්නේ හේතු පලධර්මතාවයන් තමයි සිද්ධුවෙන් ත ශරීර්ය කැනෙ කය ත කයකන පුච්චලෙක් නෙමෙයි සත්්‍යයෙක් නෙමයි ඇයි එතැන කොට රාශියයක් තියනවා කොට ස්රාශියකගේ ක්‍රියාවක් තියන්නේ එකට ස්රාශ්්‍යය ක්‍රියාව තමයි කෙල්ලවල තියන ක්‍රියාවන් සැමවල සොටුවල් අඳුළුවල දහඩියවල් ලේ සැරවවල් එව ක්‍රියාවන්තියෙන් ඒ ද්‍රව්‍යාන් ද්‍රව්‍යන්ගේ ක්‍රියාවන්තියෙන් ඒවගේම කෙස්වල ක්‍රියාවක්තියෙන් දර කෙස් කියන්නේ සතයෙක් නම ච්චරයෙක් නෙමි ලොම් කියන්නේ සත්‍යයක් පුච්චරෙන් නෙමි නිය කියන සත්‍යයේ පුච්චරය නෙමි දත් කියන්නේ සත්‍යය පුච්චරයෙන් ඒ අම්යම් කොටස් ටිකක්වී තරයි කොටස් රාසිය ර එක්ක ඒ කොටසක්වත් සත්්‍යයෙකුටහ පුච්චරයකුටයිතිනෙ ොටා තින එනි සතමයි නිසත්ව නිච්චීව කියෙන්. එ නිසත්ව නිච්චීව කොටස් ට ක්‍රියාත්මක වෙන ඒකට අර බාහිර සීතවසන දෙක සම්බන්ධ වෙන. ත බාහිර සීතවසන දෙක සම්බන්ධ වෙනවා සරීරය අභ්‍යාන්තරේ තියන කොටස් වලට. බාහිර කොටස් ටිකක්තිය සීතඋසන. දැයින් ඒ දෙ හේතුවෙනවා පලයක් හදනවා ඒ තමයි ය වි්ඥාය එම නැත්තා පහස පිළිබාධව දැන ගැනීමේ සිත අන්න හදන. එදොට හේතු පල තොට තමන්ට එදිනිදා ප්‍රායෝගික ජීවිතයේ ද අර යෝනිශසෝ මනසිිකාරය මන අනුවන පවත්ව ආගෙනයමින් ඉතාමත්ම නිවැරදදිව මේ නිවැරදි දර්ශනය මනෂට අනුගත කරගන්න පුළා අනුගත කරගඩ ඕනි මොකටද චල්ල සෝතා පන්න වෙන්න සෝතා පන්නවීමේ වටිනාකමෝ ඇතු දන්නවා නිරය තිරිසල් ලෝකය ප්‍රේතලෝකයාය කවම කවදාවත් යන්නේ නෑ කියන කාරණය බව හතකට සීමාකරගෙන මෙ ප්‍රවෘතිය පැවැත්ම මේ ක්‍රියාව නවත්තනව කියන එක නිවනින් කරන්නේ එකයි රූපේ ක්‍රියාව නවත්තල දෙනෝ වේදනාවේ ක්‍රියාව නවත්තල දෙනවා සංඥාවේ ක්‍රියාව නවත්තල දෙනවා සංස්කාරයන්ගේ ක්‍රියාවනවත්තල දෙනවා වි්ඥානය ක්‍රියාවනවත්තල දෙනවා. තොර ක්‍රියාපහක් නවතීවී. ඇයි සුත්පුච්චලෙක් නැති නිසා. නිසාත්ව නිච්චීව. ඔය පහෙන්න එකක්වත් පුච්චලයෙන් නෙමි. ක්‍රියාපහක් තියෙන්නේ එ තොර ක්‍රියාපහා නවති නවා එ නිවනයි. තුොන නිවන ත්‍ර ස්ෝවාන් පලේද ඔක දර්ශනය වෙනවා. එක දැන්ම පෙන්නනවා පඩික් සෞපාදය තුළින් ඒ. තුරාරරි සත්‍යය අවබෝධය නිවන ආකාය නිවාගන්න ආකාරය තො මනස්ස කියන්නේ පුච්චර නමි මනස්ස සිත විඥ්ඥානය කියන පු්චරෙක් නෙමි ඉතාමත්ම කෙටි කාලයක් තුල එක චිතක්ෂණයක් තුල ඇතිව නැතිවෙලා යන්න සිතුවිල්ලක් විතරයි ධර්මතාවයක් විතරයි ඒ පවතින් එක ක්‍රියාත්මක වෙන්න එකත් හේතුන්ගේ කොහොමද බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ වේදනා සං්ඥා සංකාර ත වේදනා කියන්නේ සිතුවිලක් විතරයි සං්ඥා කියයන්නේ සිතුවිලක් විතරයි සංස්කාර කියන්නේ සිතුවිලක්තරයි. මෙ වේදනා සං්ඥා සංස්කාර කියන මේ ධර්මතාවයන් මත තමයිව විඤ්ානය පවතින්නේ මෙ රූපයේ ආධාරය. රූපේකිවේ ශරීරයම නත සතර මහා දහතු තොර සතර මහා දාතු මත විඳීම තියෙනවා. එ සතර මහ දාත්තු මත හඳුනා ගැනීම තිෙන. එ සතර මහ දාත්තු මත සිත බලවත්වීමවත් සංස්කාරතියන. ත වේදනා සඥා සංෂ්කාර හා සතර මහ දාත්තු කියන රූප මත විඤ්ඥානී තිීන. එනිසා තතාගතයන් වහන්සේ පෙන් අනවා නිවැරදිව නාම රූප පච්චා විඤ්ඥානං නාමරූපක ප්‍රත්‍යයයි එකැන උපකාරයි පිහිටයි විඤ්ඥානයට. විඤ්ායක නතවට සත්්‍යයෙක් නෙමී පුච්චරෙක් නෙමි කෙනෙක් නෙමේඒට ගෝච්චර වෙන්නේ බහිර අරමුණු මනසට ඒ අරමුණුත් පුච්චලයෙක් නෙමී සත්්‍යයෙක් නෙම අරමුණ තමයි රූපය තර බාහිර රූපය පුච්චරෙෙන් නෙම බාහිර සබ්ද්‍යත් පුච්චලයෙන් නෙමි බාහිර ගන්ධයක්ත් පුච්චලෙ නෙමි බාහිර රසයත් පුච්චලයෙන් නෙමි බාහිර පහසත් පුච්චලෙන් නෙම සත්ත පුච්චන නෝන ත සත්්‍ය පුච්චරයෙක් නෑ. තර විඤ්ඥානය කියන සත්්‍ය්‍ර පුචලයෙන් නෙම. ත මේ ධර්මතා නිසා හැදෙනවත් සිතක් මොකක්ද මනවවිඤ්ඥානය. මනවවිඤ්ඥානය. එතන මනස සත්්‍යයක් නෙමෙ පුච්චරයෙක් නෙමෙයි බායිර අ අරමුණුකරපුරූ ප්‍රසබ්ද ගන්ධ රස ස්්පර්ෂ කියනීම ඒත් සත්ව පුච්චල නෙමෙයි එ මනසත් සත්්‍යේ පුච්චරෙන් නෙමෙ ඒ ධර්මතා දෙක එකතුවේ මනිසා හදනවස්සිතක්. තොර සිත පුද්චලෙක් වෙන්න කොහොමත්. මකක්ද මනව විඤ්ඥාණය. එහනම් අන්න එදි නෙදා ප්‍රායෝගික ජීවිතයේදී. හොදට මේ කොටස්වෙෙන් කරලා ඒ කොටස් ක්‍රාත්මක වෙන හැටි තමන්ට තේරුන්ගන්්ඩ පුළුවන්නන් එහෙනම්, සෝතාපන්න පලයට පත්තේ හැකි ප්‍රායෝගික මාර්ග් එයා අවතීරණ වෙලා තියෙනවා අවතීරණ වෙලා තියෙන. දනපි තව ගැඹුරට යනුකොට ඔහේතු පලහො යන්න එක අපි පැත්තකට වෙලා ඉඳගෙන ඉට පසෙ කරන්න පුල මම මේ කිව්වේ ප්‍රායෝගික මාර්ගය. එදිනිදා ජීවිතයේද මේ සිදුවෙන සිද්ධාන්තය නිවැරදි සිද්ධාන්තය නිවැරදි තේරු ගත්තොත් එතනක් දකින්නේ හේතු පල තො හේතු පල අවබෝධය ඕනේ චුල්ල සෝතපන්න වඩ එහ මනං තොක් දෙැ අපි දන්නවා මොකදද සෝතාපන්න පලේන පත්තිය හැකි ප්‍රයෝගික මාර්ගය පලවෙනි කාරණය සත්පුරුස ආශ්‍රය ැබ තම තමන් අනිවාරයෙන් ඇතිකර ගත යුතු ධර්මතාවයක් සත්පුරස ශ්‍රය දොළ සත් ධර්මශ්‍රවනය ර ධර්මය අපිකිව්වා නිවනට මග කියනව නිවන විවෘත්ත කරනවානම් නිවන බෙදල දක්වනවනං නිවනට පාර කියනවන එක තමයි සද්ධර්මය එකයන්නේ ජාතිය මිදීම පිණිස ජරාවෙන් මිදීම පිණිස ව්‍යාදියෙන් මිදීම පිණිස මරණයෙන් ශෝකයෙන් කණගාටුවෙන් හැඩීමෙන් දුක්ක දෝමනස්්‍යයන්ගේෙන් සදහටම මිදීම පිණිස යම් ධර්මයක් යම් දේශනාවක් සිද්ධ කරනවන එක සිටි සොද්ධර්මය प्रवृय सधा देशना करर्नधर्म में नेमे प्रवर्तय संधा देशना करर्नधर्म में सद्धार में निवन संधा देशना कर नधर्म में सदार मेंई अनित्यव सद्धारम में नेमे के नेमी किने का सद्धार में विधानवा पापम वालाखानवाड़ापासील केने सद्धार में त पसिल आरक्षा कि में सद्धरम में आची वाट्टम का सीले आरक्षा क्री में सद्धार में आ उप सस्टटांग सील आरक्षा किरी में सद्धार में आ ංච සීරය ආරක්ෂා කිරීම සද්ධර්මය ත මේ සද්ධර්මය තොට හැමැයි මේ චුල්ල සෝතා පන්න ත ස්ෝවාන් වෙනවක් කියන්නේ දුකොලි නිදහස් වෙන්න එන දුක්කොලිින් නිදහස් වෙන්න නං අපි ඒකට යධර්මයක් දෙේශනා කරන තැන තො නිවනට මග කියනවන නිවනට පාර කියනවන නිවනට නිවන බෙදල දක්වන වන ඒ ලෝකොත්තරයිඒ සද්ධර්මය දේ සදධර්මය තුරින් අනිවාරයෙන් සියලු දුක්වලින් මිදෙනවා. ැ සීලිය විතර රක්ෂා කරගත්තට දුක්කොලින් මිදන්න බේ සදහටම මි දෙන්න බේ. ධානයක් දල සදහටම දුක්කොලින් මි දෙන්න බේ ඒනං සමත භාවනාවක් කල සදහටම දුකින් මිදන්න බේ. සඳහ විදර්ශනා භාවනා කළ යුතුමයි. එහ මනං තරසි සද්ධාමය තුර. ර්මාණු ධර්ම ප්‍රපත්තිය තොට පිවෙතේ එ ඕනේ මොකදද සීල සමාධී ප්‍රඥා. ඒ සීල ඒ සමාධී ඒ ප්‍රඥායවිල්ල සාමාන්‍යය මේ ලෞකික ජීවිත එමනත්තං මේ ලෝකය තුළ ක්‍රියාත්මක වෙන සීලයඇයි සමාධය ප්‍රඥා වන්නේෙම මේ නිවන් මගට එමන ත්චුළල සෝතාපන්න වන්න අවශ්‍යය කරන්න සීලය අධිසීරේ අවශ්‍යකන සමාධී අධි සමාධියයි.ඒ අවශ්‍යිකන ප්‍රඥාව අධි ප්‍රඥාවයි. එටනද අර සීල සමාධි ප්‍රඥා කියන ධර්මතාත්නයට ඉදිරෙන්ගෙන තවවච්චනතුර. තම අධිශීල අධි සමාධය අධි ප්‍රඥාව. අන ඒතුළින් තමයි චුල සෝතාපන්න වෙන්න පුළුවන් චුල සෝතාපන්න වෙන්නේ. එකඇන්නේ අධිශීලය අයි මොනම හේතුවන් නිසාවත්්‍යයක් කැඩෙන හැ අධි සමාධී ද චිත්තේකක් ග්‍රතාවයක් තියන සිේ තැන්පත් බවක්තිී න සිත විසිරයනවා හොඳන මාඩුවයි තමන්ටය අමා අරමුණකර හොඳවට විභාග කරන්න පරික්ෂා කරන්න බෙදලවෙන් කල්ල බෙලීමි මනා හැකියාවක්තිය නම් යටරතමාද සමාධී ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන් දුක්වශයෙන් අනාත්ම වශශයෙන් එවගේම නැසෙන දෙයක් වශයෙන් තමන්ගේ නොවන්නක් වශයෙන් රෝග වශයෙන් සුන්‍ය වසයෙන් වැටහන්ඩෝ එක මාකාරයක් ඉන්නෙමි කොමද වැටහෙ ෝ තමයි ප්‍රඥාව කියන්නේ අනිත්‍ය වශයෙන් වැටහෙෙන් නෝනි දුක්වසයෙන් වැටහෙන් ඕෝනනි එවගේ රෝග වශයෙන් වැටහෙන් ඕෝනි තමන්ගේ නොවන්නක් වශයෙන් වැටහෙන්්ඩෝනි නැසෙන දෙයක් හෙටියට වැටහෙන්් ෝනනි සුනඥ දෙයක් හෙටියට වැටහෙන්්ඩෝනි අනාත්ම දෙයක් හෙටියට වැටහෙන්දෝනි අන්න එතකොට තමයි ඒ අධි ප්‍රඥ අන්න අධි ප්‍රඥාවනි අදිශීල අධිස් සමාධය අධි ප්‍රඥා ඒ විලාර ෂටාංගික මාර්ගෙට් තරාරරි අෂ්ටාංගික මාර්ගයට නිවැරදිව බැස ගතා ච සෝන්නේ කියන ස්වාන් පලලාබී අයෙකුට තමා ස්ෝවාන් පලයට පත්වී ඇති බව දැනගත හැක්කේ කෙසේද ොට එ අංගහතර සම්පූර්ණ කොළොත් ට නියත වශයෙන්ම ස්ෝවාන් පලේ ලැබෙනවා මයි ද බුදුරජාන් වහන්සේකට ඇපවුණාඒකට කැපවුුණා මේ අංග හතර යම්ගකිිසිි කෙනෙක් නිවැරදිව සම්පූර්ණ කොළොත් ය නියත වස්සේම ස්වාන් පලය ලබනවාමයි කියලා එේන ඒ ධර්මතා හතර ප්‍රායෝගික ජීවිතයේදී තමන්ගේ ජීවිතයත් එෙක්ක ගලපන්් සම්බන්ධ කරගන්ට හිගළග ප්‍රශ්නය තමයි ස්වාන් පලලාබී අයෙකුට තමා ස්ෝවාන් පලයට පත්ව ඇති බව දැනගත හැක්කේ කෙසේද ඒ තමයි පළවෙ නිකාරණය ට තේරෙනවා තමන්ට වැටහෙනවා මගේ අති මොනම හේතුවන් නිසාවත් පන්සිල් කැඩෙන්නේ නෑ. ඔන්න චුල්ල සෝතාපන්න පුච්චලයෙක් තමාටම මේ සහතිකේ හදාගණ්ඩ පුළුවන් තමාචුල්ල සෝතාපන්නයි කියලා මොනම හේතුවක් නිසාවත් මේ පන්සිල් පද පහෙන් එකක්වත් කැඩෙන්නේ නෑ. ඔන්න සෝවාන් පල ලාබි පුච්ච අයකුට තමා ස්ෝවාන් පලයට පත්වේ ඇති බව දැනගත්ත හැකි එක ක්‍රමයක්. කැඩෙන්න මොන හිතුව නිසා කඩන්නේය. එතමයි ස්වාන් පලලාබී පුච්චලයෙක් අඳන ගණ්ඩ තියෙන නිවැරදි ලක්ෂණයක් එතවට එයා දන්න හබේ. තමන් දන්නවා. අනිත්කාරණය තමයි ඒ අභිධර්මයෙන් ගත්තොත් කියන්න පුළුවන් දිට්ටිගත සම්පයුත්ත සිත්. සෝමනත් සහගත ිට්ටිගත සම්පයුත්ත සංකාරික සිත සසංකාරරික සිත. උපේක්කාසාහගත දිිට්ටිගත සම්පයුත්තා සංකාරික සිත සසංකාරික සිත. ඒ සිත්හත රාය කවම කවදාවත් හට ගන්නේ අභිධර්මයෙන් ඒකිවේ දොරයා දන්නවා සෝමනත්සාගතෙක්කයන්නේ සතුට සහගතයි දිට්ටිගත්ත කියන් වැරදිස් සිතු විල්ලත්තෙක් ට සම්පයුත තොර වැර දිිට්ිගත සම්පයුත් සිත හායි නැවත හටගන්න දිිට්ටිය නෑ මොකද දිට්ටි විප්පයුත්තයි. දිිට්ටිය අවසන් කල්ලතියන් ඇගන සක්කායි දිට්ටිය අසන් කිය එකයි කියන්නේ එක. දිිට්ටිගත සම්පයුත්ත සිත් හතර සමන සසාහ දිට්ටිගත සපයුත්ත සංකාරික සිත සංකාරික සිත උපක් සහගත දිට්ටිත සපු සංකාරික සිත සංකාර අසංකාරික එක කියන්නේ තමාගේ වුවමනාවෙන් හටගන්න සිත හරි හි මේ හටගන්න සිත සසංකාරිකයි මේ සි හතර සෝතාපන්න පුච්චලයාගේ සිත තුළ හටගන්නෙන් නෑ ඒ දෙවැනි කාරණය අනිත් කාරණය තමයි අපි දන්නවා හැත්ත තුනක් ඥානතින බුදුරජාණන් වහන් සේට හැත්ත තුනක් ඥානතින තෙසත්ත ාන මේ හැත්තතුනෙන් හතරක් අපි උපදවල ඉවරයි තුුල්ල සෝතතාපන්න පුච්චලයා මකද ඥහතර සුතමය ඥාන පලවිනි ඥානය සුතමේ ඥානයයි ඒ සුතමය ඥානය ස්ෝවාන් පුච්චල්ලයට හොඳටම තියෙන කණින් අහලා දැනගන්නාව නුවන එයට තියෙන ඒ ඥානය තිය ඒ කණින් අහලා දැනගන්නව නුවන සුතමේ ඥානයයි ඒ ඇසූධර්මයට අනුව සංවරවීම සීලමය ඥානයයි ඒ ඥානයත එයට තියෙන හොඳට ඒධර්මය හුව ආලා නිවැරදිව සංවර වෙලා ඉන්නවා එතොට කය වච්චනය හොදටම සංවරයි එකයි මංකර පන්ත සීලය මොන හේතුවන් නිත් ැඩෙන්නේ නැකි වේකයි එනම් නිවැරදිව සංවරයි එය සූ ධර්මයට අනුව සංවරයි එ සීලයෙන් සිත එකඟ කිරීමි ඥානය සමාධී භාාවනාමී ඥානයේ එතට අට සමාධියත් හොදටම ද හේතු පල දර්ශනය හේතුඵල ටික දකිඩනං එයාට හොඳ නිවැර්දි සමාධයක් අනිවාරයෙන් ඕනෙමයි. ඒනගේ සීලිං සිත එකඟ කිරීමේ සමාධ භාමනාමය ඥානයක්ත් එයාට අනිවාරයෙන් තියෙනවා ස්න්පචරයට. දො මන්ට ලකුණු දාගණඩ පුළුවන් තමන්ට තේරුම්ගණ්ඩ පුළුවන් එනම් මම යන මඟ හරි කියයලා. අනිත්කාරණය තමයි හේතු ප්‍රත්්‍යයන් පිරිසිඳ දන්නා නුවන දම්ම ටිති ඥාණයයි. ඔන්න ස්ොවාන් පුච්චණයයට තියන ඥාන හතර. හැත්තතුනක් ඥාන හතරෙන් මේ හතර තමන්ඩ තියන වනං ඥානැන නුවන. එතොර මේ නුවන මේ සතර තැනේ නිවැරදිව පිහිටල තියනවනං තමම්ම ලකුණු දාගැන්ඩ, තමම්ම තේරුම්ගන්ඩ මම යනමග හරි. ස් මකක්ද සුතම ඥාන කණින් නහල්ල මං දැනගත්තාඒ සුතම ඥාන ඇසු ධර්මයට අනුව මම කයයි වචනයයි සංවරයිය වචනය සංවරයි ඒ සීලමේ ඥානයයිඒ සීල සිත එකඟ කිරීම සමාධි භාවනාමය ඥාවනය මංගේ සීලය උපකාර කරගෙන මන් නිවැරදිව සමාධයක් වැඩුව ප්‍රමධ්‍යානය දෙවැනි ධානය තුන්ගේ නිධ්‍යානය චදත්චධ්‍යාන් ප්‍රශ්නයන්නේ. මන් නිවැරදි සමාධයක් වඩුව. හේතු ප්‍රත්්‍යයන් පිරිසිඳ දන්නා ඥානය දම ටිතිඥානය. තොර ධර්මය තුළ පෞවතින දැම්මම් මෙච්චර වෙලා කිව්වා වර්තමානය ප්‍රායගග ජීවිතයේදී හේතුඵල දකින හැටි ඒ ඇසරූප කන සබ්ද නාශ්‍යය ගන්ධ සුවඳ දිවරස ශරීරය පහස මනසාරමුණු නිසා හටගන්න සිත් පෙල මම දැ පෙන්වා හේතුඵල ධර්මයට අනුව එහෙනම් ඒ තමයි දම්ම ටිත්ති එතවොට කිති කියන්නේ පවතිනවා කියන කොහේද ධර්මය තුළ හේතු හේතු ප්‍රත්තිය පිරිසිද දැනීමේ නුවන දම ටිති ඥානය තොඩ නිරන්තනයම දකින්නේ හේතුඵල සිදවෙන්නේ ඒේ සිද්ධන්ය මයි නිවැරදදිව සෑම මොහොතකම සෑම අවස්ථාවක සෑම මොහොතකම සිද්ධ වෙන්නේ හේතු හේතු ඉදිරිපත්වන පල හටගන්න හේතු ඉදිරිපත්වන පල හටගන්න හේතු ඉදිරිපත්වන පල හටගන්න ඇබැ පලේට නැදන්න බෑ හටගන්න ශනයෙන් නැතිවෙනවා. එකයි පලේශභාවි.මෑ දකින අතකොට හේතු පල දම්ම ටිති ඥානය ඒ තුල සෝතපන්න පුච්චරයක්. හඳුනාගන්න තියෙන පලට පත්ේති බව දැනගත් හැක්කේ කෙේද හැන තමට දැනගන්න තවත් කාරණයක් අනිත් කාරණය තමයි අපි දන්නා බුදුරජාණන් වහන්සේ නිවැරදි මාර්ගයක් දේශනා කලා තවත් ආකාරෙක නිවැරදි මාගයක් තවත් ආකාරයකින් දශනා කළ එතමයි විසුද්ධි මාර්ගය ෙදර යා විසුද්ධි මාර්ගි සල විශුද්ධිය සම්පූර්ණයි ඒගේම චිත්්‍ර විශුද්්‍යත්වයට සම්පූර්ණය. එකන සමාධියයාට තියෙනවා. ිත්වි සම්ර්ණ දික්ටි විශුද්ධිය සම්පූර්ණය. ිට්ිය එකන සම්මාධිට්ටය සමාධිට්්‍යය සම්පූර්ණයිට චල සතාාපන්න පුච්චරයාට. ඇයි අනිවැරදිව සම්මාධීට්යට ඇවිල්ලින්නේ. එන දිිට්ටි විශුද්ධිය සම්පූර්ණය. කංකා විතරන විශුද්ධ සම්පූර්ණය. එ නිරන්තරයම දකින්නේ හේතු පල. තිතයට සබන්ධ කල්ල දකිනවා හේතු පල වර්තමානයේ බලන්නේ හේතු පල අනාගතේ බලන්නේ හේතුන්ගේ පල හටගන්න නාකාරෙ එය පිච්ච සමුපාදය මනාවමනෙහි කරනවා. අවිද්‍යමිනිසා සංස්කකාර හටගන්න හැටියට මනාව දර්ශන වෙනවා.ඒ สร้างංස්කකාර නිසා ප්‍රත් සන්දි විඤ්ඥානය හටගන්න හටියට මනාව දර්ශණය වෙනවා. එ ප්‍රසන්ධ විඤඥානය නිසා නාමරපදිකේ ක්‍රියාව ආරම්භ වෙන හැටියයාට මනාව දර්ශනය ව. එ නාම් රූපදිකේ ක්‍රියාව ආයතන පහල්න කරන හැටියට මනාව දර්ශනය වෙනවා සෑම චිතක්ෂණයක් පාසාමයා අටේ දර්ශනය නිවැදිවති නවා එ යතන නාම රූප දෙකේ ක්‍රියාව නිසායතන පහළ වෙන හැටි එයායතන පහලවීමනි සයිස් පර්ෂ සිද්ධ වෙන හැටිය මනාව දකින තැන්පත්තු සිතිින් දකිින් සමාධියූ සිතිින් දකිින් යොනිස මනසිකාරයෙන් දකිින් මනනුවනින් දකිින් ස්පර්ශයට සිදුවෙන විඳීම් ස්පර්ශය නිසා විඳන විඳීම්ය මනාව දකින විඳීමේ සිත්්හැ දෙෙන ආකාරය ඒ විඳීමේ සිත්තුලල් ඇලීමේ සිත්්හැදෙන ආකාරය මනාව දකිනු ඒ ඇලීමේ උපාධන වෙන ආකාරය මනාව දකිනු ඒ උපාධානය වනුව කර්ම සිත්තු විටි කර්මණ නැවත සකස්සය ආකාරය මනාව දකිනු එ කර්ම නිසා උපපති භවයන් ක්‍රියාත්මක වෙන ආරයත් ඒ උපති භවයන් නිසා ඒවයි නැවත පහළ වෙන ආකාරයත් මනාව දකිනෝ ඒ අනුව ජරාමරණ එය නිවැරදිව දකිනෝ මේ පඩිච්ච සමපාදය පිළිබන්ධව හේතු පල ධර්මයන් වසයෙන්ය නිවැරදිව දකිනයට කංකා විතරන විසු දිසැකයක් නෑ අයට යට අතීත භවය පිළිබඳව සැකයක් නෑ අතීත බවය ලස්සනට දැක්කා අතීත හේතු පහක් වර්තමාන අතිත හේතු පහක් නිසා වර්තමාන පලපහක්හදපු හැඩිය අවිද්‍යා සංකාර තන්නා උපාධාන කර්මභාව කියන අතීත හේතු පහ නිසාමං වර්තමාන පල පහකට උරුමකම් කිව්ව කෙලයා දකිනවා විඤ්ඥාන නාමරූප සලා එතන පස්ස වේදනා කියන වර්තමාන පල එය වර්තමාන හේතු දකිනවා එතමයි අවිද්‍යා සංකාරා තන්නා උපාධාන කර්මභාව වර්තමාන හේතු ඒ අනුවය දකින අනාගත පලපාහක් හැදෙන ආකාරය. එයට කිසිම සැකයක්නෑ රතීතය පිළිබඳවයා ගැටලුව විෂඳගෙන. අනාගතයේ පිළිබඳව ගැටලුව විශෂඳගෙන. වර්තමානය පිළිබඳව ගැටලුව විෂඳගෙනන ඉරයි අන්න කංකා විතරණ විසුද්ධිය සම්පූර්ණයි කියෙර තමන්ට ඒ ඥානය එවුවන තියනවා කාටද චල්ල සෝතා පන්න පුච්චරයට. තමන්දන්න. තමන්ට වැට හේම තියෙනවා. ඒගව කාරණය තමයි පංචුපාධනස්කන්දී ආස්වාදය දන්න ආදීනවයදන්නවා නිස්සරණය දන්න ඇසයි රූපයයින් නිස්සා හටගන්න සතුටු සහගත සිත දන්න ආස්වාදයක් හැටීට ඒක සැනයක් තුළ නැතිවීම විපරිනාමය පෙරලීම ආදීනවය හැටියටයා දකිනවා ඒ කරුණු දෙකට ඉඩ නොදීම නිස්්සරණයයි මිදීම නිස්සරණය කෙ ඒ අයින්වීම සිත බැහැර කර ගැනීම චන්දරාගේ අයිං කර ගැනීම නිසරණය ඉ කලයා දන්නවා පංචුපානස්කන්ද රූපපාදානස්කන්ද තර රූප පාදාන කරගන්නේ එති අස්සාදය දන්නවා ආදීනවය දන්නවා නිස්සරණය දන්නවා එ පංචු පාදානස්කන්දයන්ගේ ආදීනවය අස්සාදය ආදිනව නිස්සරණය දන්නවා අනක්්‍යක තමයි ම නිවැරැදි ආර්යෂස්ටාංගික මාර්ගයට බැස්ස කියලේ අ සහතිකයි. මංආයි කවම කරදාව වෙන දිිට්ටිපස වෙන ෘත වෙන පිළිගැනින් වෙන ඇදෙහි සැනය ප්‍රතික්ෂප කරන. ඉස්ියල්ල මොනතරන් සම්පත් වස්තු දේපල මොනතරන් ගෙනෙල්ල තුන්නත් වෙද සිතිවිල් අයිංකරගණඩ කෙලා අයි කරන්නේ. සම්ම දිිට්ටියටවිල් නිර. නිවර දි වාරය ෂ ටාංගික මාගයට බැහැ ඉවර. තමයි චුල සත පන්න තමන් එතවට දන්නවා අවතීරණ වනා කියලා. අනිත් කාරණය තමයි හේතු ප්‍රත්‍යය ප්‍ර්‍යප පන්න කියන ධර්මතාවයන් සෑම මොහොතකම දකිනවා. එකොහොමත් අපි කියමු කන කියලා. කන හේතුන්ගේ හටගන්නේ සතර මහධාතු සුද්දාාශ්්‍රක කලාපේ ක්‍රියාව ඒකට හේතු පෙරභවය කර්මයයි. තොර කර්මය හේතු හැටියට දකිනවා ප්‍රත්්‍යය ධර්මාහා ධාතු හැටියට දකිනවා ප්‍රත්්‍යයෙන් වු පන්ධර්මයක් හැටියට කන දකිනවා ඒතු ප්‍රත්‍ය ප්‍රත්‍යයප පන්න ධර්මයයක්න් හැටියට නිරන්තරයම දකිනොය අනිත්කාරණය තමයි එය විෂාකා රාත්ම දිිට්්‍යාය වසන් කලතිය රපයත්ම වසිෙන් ගන්නේ තමා රූපත් කියගන්න රූපය තුළ තමයින්වා කියගන්න තමා තුළ රූපය තියවා කියගන්නන්නේ ේදනවත් මේ වසියගන්න තමා වේදනාවත් කියෙ ගන්න වේදනවත් තුළ තමායින්වා කියලගන්න තමා තුළ වේදනාවතිීයවා කළගන්නේ සඥාවත් මේ වසංගන්න තමා සංඥාවත් කලගන්නේ සංඥාව තුළ තමායින්නවා කියලගන්න තමා තුළ සංඥාවතියනෝ කෙලා එයට ඒ්සිිතු විටින්නේ සංස්කාරාත් මේ වසිංගන්න තමා සංස්කරවත් කෙළගන්නේ සංස්කර තුල තමයින්නවා කියෙගන්න තමා තුළ සංස්කරත්තිනවා කියළගන්නන්නේ විඥා ආත්මය වශයෙන් ගන්නේ තමා විඤ්ඥානවත් කරගන්නේ විානය තුළ තමයිඉව කරගන්නෙත්නේ තමා තුළ විං්ඥානතින කරගන්නත්නේ. මෙනේ විශ්්‍යයාාකාර ආත්ම දිට්ටිය සහමුලින් ප්‍රහීනයි අවසන් කෙලය අදන්න. මෙන්න චල සෝතාපන්න පුච්චරය අඳනගණ්ඩ තින ලක්ෂණ තමන්ට පුළුවන් අඳුනගණ්ඩ තුවර ද මේක හන්නේ ස්වාන් පලලාබියයෙකට තමාස්වාන් පලයටට පත්ව ඇති බව දැනගත හැකේ කෙසිද. ඒන ඔයි කරනු ටික තිෙනවන තමයින්ට ලකුණු දාගැන්ඩ පුළුවන් ඉතින් ධර්ම දෙේශනව අවසන් කරනවා ඇදි තයි කරණයඇති නොතර පටි සවඋපාදය තුළ චතුාරි සත්‍යය බෝදයනවා ඒ තමයි අර පඩි සෞපාදය නිවැරදිව මෙනෙහි කිරීම තුළ අවසානය දකින්නේ දුකාරි සත්‍යය ජාති ජරාාව්‍යාදි මරණ සෝක පරිද දුක හැටියට නියතවසයෙන් පිළිගන්නවා ඒ සත්‍යයක් කාරය සත්‍යයක් ඇැටියට දොඩ ඒ මුලට පරීක්‍ෂා කරලා අවිද්‍යාවට හේතුහයෙනවා ආශ්‍රව හැටියට චන්දරාගයි චන්දරාගේ යැනෙ තෘෂ්ණාවයි තර ෘෂ්ණාවක කියන සමුදාාරය සත්‍යයි දොඩ හනං තෘෂ්ණාවහෙවත් ආශ්‍රවහෙවත් චන්දරාග අයින් කිරීම නිවනයි කියලදකිනවාමචල සෝතපාන පුච්චරයා. තොරේ ඒකට මං ආපු මාර්ගය මනිි වැරදිව දක් සම්මාධිට්ි නිවැරදිව හිතුව කල්පනා කර සම්ම සංකප දි ಾගි මාර්ග සම්පූර්ණ ච් හිට ද කි නො. කර මාර්ග යාට ප්‍රත්යක්ෂයි, නිවන ප්‍රත්්‍යයක්ෂයි, එ හේතුව ප්‍රත්්‍යයක්ෂයි, පලය ප්‍රත්්‍යයක්ෂයිය. පලය දුක් හැටියට හේතුව ස්තන්නාව හැටියට තෘෂ්ණාව අවසානය නිවන හැටියට එක මාග ය ාගි මාර්ගගේ ැට කි න ද කින. හොඳයි ධර්ම දේශන අවසන් කරනවා. ඒකත්ේ මුතු ධර්ම දේශනය ප්‍රඥ නාලිකාවතුලින් විකාශනය කිරීම සඳහ සද හැති දායකත්වය දන්නු ලබන්නේංක හැත්තහය එක පළවෙනි පටමඟ ලේ ක්‍රසන්ට් අත්තිලිය දෙෙහිවල පදිංචි පියසේන වැල්ලක්කගේ මහතා ගීතා අමර් සේ කර මහත්මියසාහ රංසි චාමරවැල්ලක්ක රචර රචික අන්ජනවැල්ලක්ක චර්යාන් නිර්මාණිවෙල්ලක්ක දම්සරවෙල්ලක්ක දේවිකා වැල්ලක් යන දරුවන් සහමොනුබුරුන් විසින් අරමන ප ලො සැද පර්ශේම මවපියන් ස සහෝදර සහෝදරයයාන්ට වතුම් ධර්මදාානයෙන් ජනනිත වන්න උපනයකු සල්ලන මෝදන් ව බගමින් සසර කෙළවර තුම නිර්වාණ සවේශක්ෂසාත්්‍යේවා සිජීවත සිටින දාකත්ව දරුව ඇයට සහුන්ගේ පෞවල්ල සේලු ෙනනාට නිදුක් රෝගීච න රසේවා. ැන ාසනී පවසිින ර්යා නිර්මාණි වවැල්ලක් දියනේටික් මන් ේය ල බේවා ලංකාවාසී ලෝකවාසේ සියරම ජනතාවට ධර්මඥානය පාහලවීමට මේ මෞවතුම් ධර්මදානයකු සලේ ේතුේවා ගෞරවනිය දශකයනන් වහන්සේට සබුද් ශසනය තිරස්සිතිය සඳහසාහ පුහදුන් ජනතාව සරදුකින් මුදවාගනු පිස ශක්තිය දෛරේ නිදුක් නිරෝගි බවසා චිරචීවනින් සැලසේවා එමන ග්‍රැස් කරගත් අනන්ත ප්‍රමාණ පනි ශක්තියෙන්. ന ്യ ഞ പ പത ന නිവ කිය ഇध ഞതന හസखහ ഞ ध ഞതനහ ස ഇधെ ഞതനහസහ ഞ දෙവട നത മകസठ ചമ് തവനക മහිതക പ දිිත්වා චිරන් රක්කං තුලෝක සාාසන ආකාසට්ටාජබුම් මට්ටා දේවානාගා මහිද්දිිකා පුං්ඥන්ත චිරන් රක්කං තුදේශනං ආකා සට්ඨා ජබුම් මට්ටා දේවානාගා මහිද්දිික. පං්ඥන්ත අනුමෝදිිත්තා චිරන් රක්කං තුමං පරන්තී. රැස්කරගතන ත ප්‍රමාණ පුනිිශක්තියෙන් ඔොබාප සෑම දෙෙනටම මේ සංසාර දුකෙන් ලිදහස්සීම පිණිසම හේතු ආසනාවේවා කියරහිතාගෙන සාදුකයන. සෑම දෙෙනට මාසිර්වාද කරනවා හබිවාදන සීලිස්ස නිච්චංවතා ප්‍රචායිනෝ චත්තාාරෝ දම්මා වඩ්ඩන්ති ආයුුවන්නෝ සුකං බලන් ආයුරාර උග්‍ය සම්පත්තිී සග්ග සම්පත්තිමේවත අතෝනිබාන සම්පත්ති එමිනාතේ සමිච්චතුූ සැම දෙනටම තෙරුවන් සරණයි. ये शक्खयो निब्बानं